සුබෝදෑසනක් අද දවසේ ඉංගුරුතේක තුලින් ඔබ හමුවට අපි එන්නේ තවත් සුවිශේෂී ඉංගුරුතේ වැඩසටහනකින් ඔබව ආනන්දයෙන් ප්‍රඥාවට ගෙනියන්නට තවත් දැනුමින් පෝෂණය කරන්නට රසාලිප්තේ තුලින් ඔබට දැනුම සහ මේ අද දිනේදී අවශ්‍ය කරන ඒ සියලුම දේවල් ඔබට ලබා දෙන්නට තමයි අපේ බලාපොරොත්තුව හොඳයි එනිසා අද දවසේ අපි ඉංගුරුතේකත් එක්ක සම්බන්ධ කරගන්නවා Brandix Samuha Paripalanaanshe Paskam Kalamanakar Nash Pradani Rasanti Patrina Mahatmiya. Hai Bu Anubhuti Mita. Hai Bu Anubhuti. Oh, Paskam Kalamanakar ne. Da Paskam kiwa ma tikak me happy hemote ma Brandix happy hemote ma dahita da dene na deyak. Mokata me Paskam Kalamanakar ne kiyanne. Paskam Kalamanakar ne kiwa ma Paripalanaanshe tiyenne mahan api kiyana soft services kiyala. ප්‍රධාන වශයෙන්ම සනීප ආරක්ෂාව පිළිබඳ කටයුතු සහ පිරිසිදු කිරීමේ කටයුතු තමයි පරිපාලනංශයේ පහසුකම් කළමනාකරණය තුළින් සිද්ධ වෙන්නේ. ඉතින් පරිසරය අලංකාරව තබා ගැනීම, පිරිසිදුව තබා ගැනීම මේ සියලුම කටයුතු පහසුකම් කළමනාකරණය තුළින් සිද්ධ වෙනවා. ඔව්. එතකොට දැන් ඔබ කිව්වනේ මේ මේ පහසුකම් කළමනාකරණය තුලින් අපේ සමාජික සමාජිකාවන්ට මේ අවශ්‍ය කරන ප්‍රතිපාදන හේ දේවල් ලබා දීම තමයි සිද්ධ කරන්නේ. එතකොට මේ දවස්වල මේ පවතින තත්ත්වය අනුව අපි දන්න අපේ හැම ආයතනයකම ඉතාමත්ම හොඳ ආරක්ෂිත උපක්‍රම ක්‍රමවේදයන් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. ඒ අතරින් අර දිනපතා සිදු කරන ස්වයං පරීක්ෂණය ඒක බොහොම තදින්ම ඒ වගේම නීත්‍යානුකූලව ක්‍රමවේදයක් ඇතුව සිද්ධ කරනවා. සමහර වෙලාවට මේ ස්වයං පරීක්ෂණය කෙරෙන්නට ඕනේ නැහැ. එහෙම නැත්නම් ඒක හැමදාම කරන්න ඕනේ නැහැ. ওই වගේ පුංචි පුංචි මති මතාන්තර ඇති වෙන්නට පුළුවන් එකක්. මිනිස්සු වෙච්ච අපි හැමෝටම පොදු දෙයක්. අපි මේ දේවල් හැමදාම කළ යුතුද? ඇයි ඒකට අපි නිවැරදිව දත්ත සපයන්නට ඕනේ? මහන් මේක මෙම ස්වයන් පරීක්ෂණය ගැන කතා කරනවා නම් අපි මුලින්ම බ්‍රැන්ඩික් සායතනයේ මම හිතන්නේ පසුගිය වසරේ මේ කොවිඩ් තත්ත්වය පටන් ගත්ත කාලේ ඉඳලාම ස්වයන් පරීක්ෂණය අපි කරන්න පටන් ගත්තා. ඒක කාලවකවානුව ගැන කියනවා නම් සමහර වෙලාවට අපි සති දෙකකට සැරයක් කියලා කිව්වා ඊට පස්සේ සතියකට සැරයක් මේ ස්වයන් පරීක්ෂණය කරගෙන ගියා. දැන් සතියකට දැන් කොවිඩ් මේ මේ තියෙන තත්වය බරපතල වෙන්න වෙන්න සතියකට අපි ස්වයන් පරීක්ෂණය කරාට වැඩක් නැහැ කියන එක රජේනුත් අපිට දැනුවත් කරලා තිබුණා. සතියට වතාවක් ස්වයන් පරීක්ෂණය කිරීමෙන් වැඩක් නැහැ කියලා. ඒ කියන්නේ වැඩක් නැහැ කියලා කියන්නේ මේකයි ඒ ඉරිදාට කරනවා අපි ඊළඟ සතිය වෙනුවෙන් ස්වයන් පරීක්ෂණය. ඒකේ සියලුම කරුණු අන්තර්ගත වෙනවා. ඒ වුණාට අපි දැන් ඒ කියන්නේ සඳු දටනේ අඟහරුවාද දවසට අදාළ වෙන්න මේ ඉරිදා කරන පරීක්ෂණයම ඇතිද කියන එක ගැන විශාල වශයෙන් සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා කිරීමේදී තමයි තේරෙන්නේ හදිස්සියේවත් මේ අපි අහන්නේ ස්වයන් පරීක්ෂණයෙන් ඔබට තියෙනවද මේ කියන රෝග ලක්ෂණ කියලා. රෝග ලක්ෂණ කියලා කිව්වම සමහර වෙලට එදා දැන් අඟහරුවාද දවසේ උදේ අපිට එකපාරට මේ සෙම් ප්‍රතිශ්‍රාව ලක්ෂණ උණ ලක්ෂණ වගේ එන්න පුළුවන්. එතකොට හරි විදිහට නම් ඒ අපේ සමාජිකයා හෝ සමාජිකාව මානව සම්පත් කළමනාකාරතුමාට දැනුවත් කරන්න ඉඩ තියෙනවා. නමුත් එහෙම නොවන අවස්ථාවනුත් එන්න පුළුවන් නේ. ඒක නිසාම තමයි මේක නීත්‍යානුකූල රාමුවකට ඇතුළත් කරලා අනිවාර්යයෙන්ම දිනපතා ප්‍රශ්න හතරකට තමයි මේ පිළිතුරු සපයන්න තියෙන්නේ. ඒ ප්‍රශ්න හතරේ තියෙන්නේ අද දවස තුල ඔබට මේ රෝගී ලක්ෂණ තියෙනවද මොනවා හරි ඒ වගේ කරුණු ඔබට අවබෝධ වෙලා තියෙනවා නම් ඒ පිළිබඳව අපිව දැනුවත් කරන්න කියලා. ඉතින් මේක රජයෙන්මත් නීත්‍යානුකූලව අවශ්‍යතාවයකුත් කියලා තියෙන දෙයක්. ඉතින් එතෙන්දී මේ ප්‍රශ්න හතරයිනේ තියෙන්නේ. ඉතාමත් පහසුවෙන් ප්‍රශ්න වලට ඕනම කෙනෙක්ට තේරෙන විදිහට මේ ප්‍රශ්න සකස් කරලා තියෙන්නේ. මෙතෙන්දී වැදගත්ම වැදගත්කම තමයි අපි හරි විදිහට මේ නිවැරදි තොරතුරු සපයන්න ඕනේ. සමහර වෙලාවට රැකියාවට යෑමේ අවශ්‍යතාවයක් වෙන්න පුළුවන්. රැකියාව
ට නොගියොත් එහෙම අපිට ප්‍රශ්නයක් වෙයිද වගේ ඒ වගේ සමහර අවස්ථාවලදී හිතෙන්න පුළුවන් ඒ වුණත් මෙතෙන්දී අපි බලාපොරොත්තු වෙනවා අර අනිවාර්යයෙන්ම ජෙනුයින්ලි කියලා කියන්නේ අවංකවම අපේ සාරධර්මයක් ඉතින් ඒ අවංකවම මේ අපේ සමාජික සමාජිකාවන් මේ ප්‍රශ්න හතරට උත්තර දෙයි කියලා ඉතින් එතෙන්දී තියෙන තත්වය ගැන අපි සලකා බැලුවොත් එහෙම දැන් අපි හිතමු ඇත්ත වශයෙන්ම රෝග ලක්ෂණයක් තියෙනවා. එයා රෝග ලක්ෂණය දැනුවත් කරන්නේ නැතුව ඇතුල් වෙනවා අපේ ආයතනය තුළට. ඒ ඇතුල් වීමේදී සාමාන්‍ය විදිහට තියෙන රෝගයක් නම් සාමාන්‍ය උණ කැස හෙම්බිරිස්සාව නම් ඒක ගැන බරපතල තත්වයක් ඇති නොවුනත් මේ කාලවකවානුවේ අපිට නිතරම තේරෙන දෙයක් තමයි මේ උණ කැස හෙම්බිරිස්සාව තියෙන්නේ ගොඩාක් වෙලාවට මේ කියන රෝගයට කොවිඩ් රෝග ලක්ෂණයක් හැටියටම තමයි. ඉතින් ඒක දැනුවත් කරන්නේ නැතුව මේ පුද්ගලයා ඇවිල්ලා ඇතුලේ වැඩ කරන්න පටන් ගත්තම යම් යම් අවස්ථාවලදී අනිවාර්යයෙන්ම අපි මේ මුවාවරණ ගලවලා කෑම කන අවස්ථාව වගේ එහෙමත් එන්න පුළුවන්. මොන විදිහකින් හරි මේ රෝගය සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි මේ අවස්ථාවේදී ආයතනීය සමාජික සමාජිකාවන් හැටියට විතරක් නෙමෙයි රටට කරන සේවයක් හැටියට අපි අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්න හතරට නිවැරදිව අවංකව පිළිතුරු දෙන්න ඕනේ. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඔව් ඉතමත් මම පැහැදිලිව ඔබතුමියයි කිව්ව දේවල් එක මගේ දෙවෙනි ප්‍රශ්නය දැන්. මේ වෙනකොට අපේ හැම සමාජිකයන්ටම තමන්ට නියම විචිත්ත ස්ථානයක් බස් රථයේත් ආපන ශාලාවේත් ආදිමි හැම තැනකම තියෙනවා. ඒකම බ්‍රැන්ඩික්ස් විතින් හඳුන්වා දීලා තියෙනවා රන් රීතින් තුනක්. ඒ රන් රීතින් තුන නිරතුරුවම පිළිපදින්න නිරන්තරයෙන්ම ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුවත් කිරීම කරනවා. මේ දේවල් කරන්න එපා, මේ දේවල් කරන්න එපා. මෙහෙම කරන්න ඕනේද? මේ විදිහට හැමතිස්සෙම කියන්නට ඕනේද? ඇත්තටම අපි රන් රීති තුන තව දුරටත් රකින්නට ඕනේද? සමාජ දුරස්ථභාවය අපි තියාගන්නට ඕනේද? මොහන් දැන් මෙතෙන්දී මම ප්‍රශ්න දෙකක් හැටියට මේක ගන්නම්. එකක් තමයි ඒ තමන්ට පැහැදිලිව ලකුණු කරලා තියෙන ස්ථානයේ බස් රථයේ සහ ආපන ශාලාවේ විශේෂයෙන්ම ඉන්න ඕනේද කියන දේ පිළිබඳව. එතෙන්දී මොහන් මං හිතන්නේ දැන් මේ වෙනකොට අපි අවුරුදු එකමාරක් තිස්සේ මේ පිළිබඳව කතා කරනවා. හැම කෙනෙක්ම දන්නවා මේ ඒ කියන්නේ ෆස්ට් කන්ටැක්ට් කියලා කියන්නේ පළමු ආශ්‍රිතයන්ව සොයා ගැනීමේදී මේක ඉතාමත්ම වැදගත් වෙනවා. දැන් බස් රථයේ අංක 20 කියන ස්ථානයේ එතනනම් මේ මගේ අපේ සමාජිකයා හෝ සමාජිකාව අසුන් ගන්න ඕනේ. එතන නැතුව වෙන තැනක අසුන් ගත්තා කියලා හිතමු. උදාහරණයක් වශයෙන් 20 ඉඳ ගන්න ඕනේ එක 30 ඉඳ ගත්තොත් එහෙම මොකද්ද වෙන්නේ? දැන් අපි හිතනවා 20 තමයි මේ පුද්ගලයා ඉඳගත්තේ කියලා. එතකොට 20 ආශ්‍රිතව ඉන්න අයව තමයි අපි පළමු ආශ්‍රිතයන් හැටියට ගන්න. එයාලත් නිරෝධායනය වෙන්න ඕනේ. නීතිය අනුව නිරෝධායනය වෙන්න ඕනේ. එතකොට දැන් ඇත්තටම මොකද්ද සිදුවීම වෙලා තියෙන්නේ? අංක 30 තමයි මෙයා ඉඳගෙන තියෙන්නේ. ඒ කියන්නේ අපි කියන දේ කරන්නේ නැතුව වෙන දෙයක් කරලා 20 නැතුව 30 ඉඳගෙන ඉන්නවා. එතකොට අපි දන්නේ නැහැ මෙයා 30 ඉඳගෙනද හිටියේ කියන එක. ඒ අවට කෙනෙක් කවුරු හරි දැනුවත් කරොත් අපිට නෑ මෙයා 20 නෙමේ 30 ඉඳගත්තේ කියලා ඔන්න අපි දැනුවත් වෙනවා. එහෙම නැත්නම් අපේ මේ සිස්ටම්ස් දැන් හදලා තියෙන්නේ අපි කෙලින්ම අපි ගත්තොත් එහෙම කම්පියුටර් මාර්ග පරිගණක සියලුම සිස්ටම් සදලා තියෙනවා. කියන්නේ දැන් ඉමෝජොට් කියන ඒ ක්‍රමවේදය ඒ වගේ ක්‍රමවේදයන් විශාල ප්‍රමාණයක් විශාල ලෙස වියදම් කරලා මේ ආරක්ෂාවට තමයි මේ සියලුම දේවල් කරලා තියෙන්නේ. එතකොට මේ ක්‍රමවේදයන් දාලා තියෙන්නේ අපි බලාපොරොත්තු වෙනවා අවංකව මේ අපේ සමාජික සමාජිකාවෝ අපි කියන පරිදි කටයුතු කරයි කියලා. ඉතින් අර විදිහට 30 ආසුනේ ඉඳගත්තු පුද්ගලයාගේ අපට අර කියන ආශ්‍රිතයන් හොයනකොට අපි වැරදි නිගමනයකට තමයි එතෙන්දී එන්නේ. ඒක තමයි ප්‍රධානම අර පළවෙනි ඔබ කියන විදිහට
අනිවාර්යෙන් අපි කිව යුතු ස්ථානයේම નિયમિત තැන අසුන් ගැනීමට අවශ්‍යද කියන එකට උත්තරය අනිවාර්යෙන්ම අවශ්‍යයි. කිසිසේත්ම ඒක වෙනස් කරන්න බෑ. ඒක තමන්ගේ පමණක් නෙමෙයි ආරක්ෂාවට අනිත් අයගේ ආරක්ෂාවටත් මෙතන ඒක වැදගත් වෙනවා. ඒ වගේම තමයි යාපන ශාලාවෙත් අපි දීලා තියෙන ඒ කියන දැන් අසුන වෙන් කරලා තියෙනවා නම් ඒ අසුනේම ඉඳ ගන්න ඕනේ. දැන් ඒ මේ ක්‍රමවේදයන් කරන්න කොච්චර ප්‍රමාණයක් මේ කලමනාකාරීත්වය සහ මේ අපි බ්‍රැන්ඩික්ස් ආයතනය විසින් කොච්චර ප්‍රමාණයක කාලයක් වැය කරලා තියෙනවද මුදල් වැය කරලා තියෙනවද මේ අපේ සමාජික සාමජිකාවන්ගේ ආරක්ෂාව සඳහා තමයි මේ කටයුතු කරලා තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන්ම අපි සියලු දෙනාම මේකට අවංකවම මේ හරි විදිහට කටයුතු කරන්න ඕනේ. ඒක නෝකට ওই තනතුරු ભેදයක් නැහැ. තනතුරු ભેදයක් නැහැ. අනිවාර්යෙන්ම දැන් සමහර වෙලාවට මේ අපි හිතමු මේ අශෝක් මහත්මයා ගියොත් එහෙම එයාට નિયમિત තැනක් තියෙනවා ඒ තැන තමයි එයාට ඉඳ ගන්න පුළුවන් වෙන තැනක ඉඳ ගන්න බෑ ඒක තමයි ඒක සියලුම දෙනාට සමානව බලපානවා ඒක එකක් ඊළඟ ප්‍රශ්නේ ඔබ කතා කරේ මේ රන් රීති පිළිබඳව ඒක මම හිතන්නේ මීට පෙර සාකච්ඡාවකදී මම වැඩිපුරම කියපු දෙයක් තමයි රන් රීති අත්‍යවශ්‍ය දෙයක් ඒ කාලේ වගේම දැනටත් අවශ්‍යයි හේතුව වෙන මොකුත් නිසා නෙමෙයි දැන් මේ සමහරුන්ට පොඩ්ඩක් හිතෙනවා මේ එන්නත්කරණය දැන් අපි විශාල වශයෙන් ඉතාම උනන්දුයෙන් මේ අපේ මේ සමාජිකාවන්ට එන්නත්කරණය කරගෙන යනවා ඒකට අර පළවෙනි මාත්‍රාව දෙවෙනි මාත්‍රාව දෙකක් දෙන්න තියෙනවා දැන්ට මම හිතන්නේ අපි අපේ කර්මාන්ත ශාලා බලනකොට සෑහෙන ප්‍රමාණයක පළවෙනි මාත්‍රාව දීලා ඉවරයි එතකොට දෙවෙනි මාත්‍රාව දැන්ට පටන් අරගෙන කරගෙන යන තත්ත්වයක් තියෙන්නේ. එතකොට අර වැරදි ආරක්ෂාව පිළිබඳව අර කොන්ෆිඩන්ස් කියන්නේ මේ 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 ඇත්ත වශයෙන්ම මේගොල්ලෝ හිතනවා දැන් අපිට ඕන විදිහකට හැසිරෙන්න පුළුවන් අපි එන්නත්කරණය කරලා ඉවරයි කියලා. ඒ තත්ත්වයෙන් අපි වැළකෙන්න ඕනේ. සමහර වෙලාවට අපි දකිනවා මේ බටහිර රටවල් වල එන්නත්කරණය කරාට පස්සේ හැමෝම ඉතාලම මේ නිදහසේ හැසිරෙනවා වගේ පේනවා. නමුත් මේක තාම රටේ අපේ රටේ එන්නත්කරණය සම්පූර්ණ කරලා නැහැ. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ අඩු ගානේ 160ක් 70ක් 80ක් වෙන තත්ත්වයට එන්නත්කරණය කරොත් තමයි අපි ඔක්කොටම අර විදිහට නිදහසේ ඉන්න පුළුවන්. ඒ වෙනතන් මේ අපි කියන මෝහ ආවරණ පළඳින එක ඊට අමතරව සමාජ දුරස්ථභාවය ඒකේදී අපි දන්නේ නැහැ සමහර වෙලාවට අපි හිතනවා නම් මීටරේ නෙමෙයි මීටර දෙකක් කියලා ඒ අවශ්‍යතාවය ඒ වෙලාවට ඒ විදිහට හැසිරෙන්න ඕනේ. සහ නිතර අත්පිරිසිදු කර ගැනීම. ඒ අත්පිරිසිදු කර ගැනීම කියනකොට දැන් හිතන්න නරකයි දැන් ඔක්කොම ප්‍රශ්න ඉවරයි අපි මැඩියත් හොදන්න ඕනේ කියලා ඒවා ඒ විදිහටම කෙරෙන්න ඕනේ. අනිවාර්යෙන්ම මුළු රටම අපි එක තත්වයකටපත් වෙනකම් මොකද අපි සමාජයේ හැසිරෙනවානේ මේ ආයතනය තුල කොටුව ඇතුළත විතරක් නෙමෙයි ඒ ආයතනය තුල අපි දන්නවා ලොකු ආරක්ෂාවක් සපයලා තියෙනවා නමුත් අපි යනවා දැන් සමාජයට දැන් රට සාමාන්‍ය විදිහට ක්‍රියාත්මක වෙන තත්වයකටපත් වෙලා ඔලේ යනවා බස් එකේ යනවා ඔලේ යනවා බස් වල යනවා ඒවා ඉතින් අපි පුළුවන් තරම් අඩු කරන්න කියලා කිව්වට මේ අපිට අපේ සමාජිකාවන්ට සමාජිකයන්ටත් නිතරම ගේටම කොටු වෙලා ඉන්න බෑනේ එයාලගේ අවශ්‍යතාවයන් තියෙනවා යන්න එළියට ඒ වගේ අවස්ථාවලදී අර ආරක්ෂාව කියන එක තමයි මේ රන් රීති තුනෙන් අපි මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක හැමෝම මතක තියාගෙන හරි විදිහට කරන්න ඕනේ. මුවාවරණේ වුණත් හරි විදිහට පළඳින්න ඕනේ. ඔව් ඔබතුමිය කිව්ව කරුණු මම හිතන්නේ අපි බොහොම දෙනා ඒ අපි සියල්ලෝම මේ කරුණු සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම එකඟ වෙනවා. නව සාමාන්‍යකරණය සාමාන්‍ය විය යුතු නැත කියන තැන තමයි අපි සියලු දෙනාම ඉන්නේ. හොඳයි. දැන් ඔබතුමිය කිව්වා මේ ආපන ශාලාවේ ඒ පහසුකම් කළමනාකරණයත් ඔබතුමිය අංශයෙන් සිද්ධ වෙන්නේ. ඔබතුමිය යටතේ තියෙන වැඩ කටයුතු හැමදාම මේ වෙන්නේ. එතකොට දැන් අපේ මූල ඊළඟ ඊට කලින් අහපු ප්‍රශ්නේදී අපි කිව්වා මේ ආපන ශාලාවේ සෑම ළමයෙක්ටම වෙන් වෙච්ච ආසනයක් තියෙනවා. දැන් ආපන ශාලාවට අපි යනවා. මුඛාවරණ ඉවත් කරන කෑම කන්න ඕනේනේ. එතනින් පස්සේ තවත් හුඟක් ක්‍රම දේවල් තියෙනවා. අත හොදන්න ඕනේ, පිඟාන පැත්තකින් තියන්න ඕනේ, ඔය වගේ දේවල් හුඟක් තියෙනවා. මේ කට්ටි එකතු වෙන වෙලාවක්. එතකොට දැන් ආපහු අපිට ඔන්න ප්‍රශ්නයක් කියන එක ඔළුවට එනවා.
දැන් එක පැත්තකින් හිතන්න පුළුවන් කෑම කන්න අපි මාස්ක් එක අයින් කරා. දැන් ඊට පස්සේ වතුර බොන්න යන්න තියෙන හින්දා මාස්ක් එක දාන්න ඕනේ නැහැ. සමහරවිට එහෙම හිතපු කෙනෙක් ඇවිදගෙන යන්න පුළුවන් කැන්ටිමේ මාස්ක් එක නොදා. මීටරේ දුරස්ථභාවයේ තියාගන්න නැතුව ඉන්න පුළුවන් පොලිමින් ඉන්නකොට. අපිට පොඩ්ඩක් මේ ගැනත් ඔබතුමිය දකින්න කෝණයෙන් ආරක්ෂිත කෝණයෙන් අපිට කොහොමද විග්‍රහ කරන්නේ? මොහන් මං හිතන්නේ සමීක්ෂණවලුත් පෙනිලා තියෙනවා. දැන් මේ අපි බොහෝ දුරට මුවාවරණය අයින් කරන්නේ කෑම කණ්ඩනේ. සාමාන්‍යයෙන් ඕනම තැනක ඒක තමයි සිදුවීම. කන්නේ නැතුවත් ඉන්න බෑනේ. එතකොට කන්න අනිවාර්යයෙන්ම මුවාවරණය අයින් කරලා අපි කන්න ඕනේ. අන්න ඒ අවස්ථාවේ තමයි හොඳටම ආරක්ෂා වෙන්න ඕනේ. Taman තේරුම් ගන්න ඕනේ. දැන් මං හිතන්නේ මේ නව සාමාන්‍යකරණය අපි හැමෝගෙම සංස්කෘතියට ඇවිල්ලා තියෙන්න ඕනේ. අපි කල්චර් එකක් කියලා කියනවනේ. මේක අපේ ඇඟේ තියෙන්න ඕනේ. දැන් මේ අපි මුවාවරණය මේ මේ අනිත් පුද්ගලයන් දෙක තරහට නෙමෙයි. නමුත් මුවාවරණය අපි අයින් කරා නම් අපිට තේරෙන්න ඕනේ අපි කතා කරන්න නරකයි දැන් කාත් එක්ක. වැඩි ලඟ වෙන්න නරකයි. දරුවල් දැනිල් ටික ඇරලා තියෙන්නේ දැන්. ඔව්. ඒක දැන් මේ මේ ඇත්ත වශයෙන්ම දැන් මේ ඇතුල් වෙන්න පුළුවන් විස බීජය ඇතුල් වෙන්න පුළුවන් අර මොහන් කියන දරුවල් දැනිල් ඔක්කොම ඇරලා තියෙන්නේ. එතකොට අපි වඩාත් පරිස්සම් වෙන්න ඕනේ. දැන් අපිට නහයෙන් ඇතුල් වෙන එක නවත්තන්න බෑ මේ වෙලාවේ. ඒ කියන්නේ නහය වහගෙන කන්න බෑනේ. එතකොට අපිට කරන්න පුළුවන් එකම දේ තමයි වෙන අයත් එක්ක මේ සාකච්ඡාවට යන එක නවත්තන එක. මෙතෙන්දි මම ආපන ශාලාව ගැන කිව්වම අපි ආපන ශාලාවේ මේ වෙන් කිරීම කරලා ආසන වලට නම්බර්ස් දීලා මේ කියන්නේ ඒ ඒ නම්බර අනුව ඉඳ ගන්න කියන එක ඒ සියලුම දේවල්. දැන් උදාහරණයක් වශයෙන් පරිපාලන අංශයෙන් කෙනෙක් අලුතෙන් නව සමාජිකයෙක් ඇතුල් වෙච්ච ගමම්ම දෙන මේ නම්බර කීපයක් තියෙනවා. බස් රථේ මෙන්න මේකයි වාගේ ආසනය, ආපන ශාලාවේ මේකයි වාගේ ආසනය. ඒ වගේම දැන් ඉදිරියටත් ගිහින් තියෙනවා ගොඩක් කර්මාන්ත ශාලාවල සනීප ආරක්ෂාව සඳහා යනකොට අපි වොෂ්රූම් එකට යනකොට ඒ ඒ වොෂ්රූම් එකේ මෙන්න මේ වොෂ්රූම් එක යූස් කරන්න කියන තත්ත්වෙටම අපි මේ ආරක්ෂාව පිළිබඳව කල්පනා කරලා තියෙනවා. ඉතින් මෙහෙම කිව්වම දැන් අපි බොහෝ දුරට ආපන ශාලාවේ නම් අපි දැනුවත් වෙලා තියෙන හැටියට ඒ ඒ ස්ථානවලම ඉඳ ගන්නවා. ඒ වාඩි වීම සම්බන්ධව ප්‍රශ්නයක් අපි දකින්නේ නැහැ. දැන් ආපන ශාලාවේදී මුලින්ම බැලුවම අපි අත හොද ගන්නවා. ඊට පස්සේ දැන් කෑම වලට කෑම බෙදා ගැනීම සඳහා එතනට යනවා. ඒ සියලුම අවස්ථාවල මේ මුවාවරණය අපි ගාව ඒ විදිහට සාමාන්‍ය විදිහටම තියෙන්න ඕනේ. සාමාන්‍ය විදිහට ඇඳලා තියෙන්න ඕනේ මුවාවරණය. ඊට පස්සේ අපි ගිහින් ඒ යම්කිසි ස්ථානයක අපිට නියමිත ස්ථානයේ ඉඳ ගන්නවානේ. ඒ ඉඳගත්තම මුවාවරණය ඒ විදිහටම තියලා තමයි පිඟාන තියලා අපි ඊට පස්සේ මුවාවරණය ගලවලා ඒ ගලවපු මුවාවරණය තැන් තැන්වල තියන්න බෑ. එතකොට Tamanට ආරක්ෂිත ස්ථානයක තියාගන්න ඕනේ මුවාවරණය. බොහෝ දුරට දැන් ඒ ආරක්ෂිතව අපි තියාගෙන දැන් අපි කෑම කාලා ඉවර වෙලා දැන් අපේ සංස්කෘතියම තියෙන දේ යන්නේ වතුර ටිකක් බොන්න ඕනේනේ. දැන් සමහර අයගේ තියෙන ප්‍රශ්නේ තමයි නැවත මේක ආපු ගමන්ම වතුර ටිකක් බොන්න නැතුව මුවාවරණය දාගන්න බෑ කියන එක. ඒ වගේ අවස්ථාවල අපිට පුළුවන් අපිට කෝප්ප තියෙනවා හැම ආපන ශාලාවකම සපයලා එහෙම නැත්නම් තමන්ගේ බෝතලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක ගෙනල්ලා තමන් ගාව තියාගන්න පුළුවන්. ඒක තියාගෙන ඒ වතුර ටික බීලා නැවත මුවාවරණය දාගෙන තමයි මේ ඉස්පිගාන සහිතව අපි නැවත නැගිටලා අත සෝදන්න යන්න ඕනේ. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ අර වතුර එක ගෙනාවේ නැත්නම් සහ මුවාවරණය දාගෙන යන්න අකමැතිනම් අත සෝදන්න සහ වතුර බොන්න මේ අපේ සමාජික සමාජිකයන් අරක ගලවලා ඒකත් අතේ ඉල්ලගෙන මේ පිඟානත් අරගෙන යනවා මුවාවරණය නැතුව. ඒ යන අතරේ ඔන්න හම්බ වෙනවා කවුරු හරි يعني කතා කළ යුතුයි කියලා හිතන කෙනෙක්. එතෙන්දි අර නිදහස්නේ අපි මේක සාමාන්‍ය තේරුම් ගන්න ඕනේ මිනිස්සුන්ට දැන් මේ නිදහසක් ඇවිල්ලා කට සම්පූර්ණම වහාගෙනම ඉඳලා එකපාරට නිදහසක් ආවම ඉබේටම කතා කරනවා. ඉතින් හොඳම දේ තමයි අපි අපේ මේ විනය කියන එක මේකට සම්බන්ධයි. අනිවාර්යයෙන්ම මේ
මුවාවනේ දාගෙන තමයි නැවත නැගිටලා අපි යන්න ඕනේ අපේ ස්ථානෙන් එහාට. ඒ වගේම තව දෙයක් තියෙනවා. දැන් මෙහෙම කොටුවක් වගේ අපිට පාර්ටිෂන් එකක් දාලා තියෙනවානේ. වෙන් කරලා තියෙනවානේ වෙන් කිමිනුම් කරලා. එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ දැන් මෙහෙම කතා කරන්න බැරි වුණාට මේ පැත්තෙන් සමහරලාට කතා කරන්න පුළුවන්. බංකුවේ දෙන්නෙක් ඉන්නවනම් මෙතන අඩි වෙලා ඉන්න කෙනාට මෙයාව පේන්න පුළුවන්. සමහර වෙලාවට අපි දකිනවා මේ හිමින් මෙහෙම කතා කරනවා. ඉතින් සම්පූර්ණ වැරදි වැඩක්. මීටරේ දුරස්ථභාවය තිබුණත් කතා කරන්න ගියාම මේ ඒක වැරදි වැඩන්නේ. අන්න එහෙම දේවලුත් නැවතින්න ඕනේ. ඒක සමාජික සමාජිකාවන්ගේ ඇඟේම තියෙන්න ඕනේ මේක වැරදි වැඩක් කියලා. කතා කරන්න බෑ මුවාවරණේ නැතුව. මෙතෙන්දී මේ රෝගය බෝ වෙන්න තියෙන ඉඩකඩ ඉතාමත්ම වැඩි. අපි මේ මුවාවරණේ නැතුව හැසිරුණොත් කතා කරොත්. අව ඔබතුමිය කිව්ව දේවල් එක්ක අනිවාර්යයෙන්ම අපි එකඟ වෙනවා. එක්කම අවසාන වශයෙන් ඔබතුමියගෙන් අහන්නට දෙයක් තියෙනවා. දැන් සනීප ආරක්ෂක කටයුතු සිදු කරන ස්ථානවලදී අපි දැකලා තියෙනවා සමාජිකම් බොහෝ වශයෙන් ගැවසීමක් ඇති වෙන තදබදයක් ඇති වෙන තැන්. එතකොට දැන් ආපන ශාලාවේ වගේම ඔබ කිව්ව විදිහට මේ වගේ තැන්වලදී සනීප ආරක්ෂක කටයුතු සිදු කරන ස්ථානවලදීත් අපි හැසිරිය යුතු ක්‍රමවේදයන් එහෙම නැත්නම් අපි අනුගමනය කළ යුතු ආරක්ෂිත ප්‍රියවරයන් ක්‍රියාදාමයන් තියෙනවද? අනිවාර්යයෙන්ම. දැන් එතෙන්දී අපි වොෂ්රූම් කියලා කියමු හැමෝම හැම සමාජික සමාජිකාවක්ම ඒ පිළිබඳව දන්න නිසා දැන් වොෂ්රූම් එකකට යනකොට අර මම කියපු විදිහට ගොඩක් කර්මාන්ත ශාලාවල මේ වොෂ්රූම් එකට යා යුත්තේ මෙන්න මේ අය තමයි කියලා ඇත්ත වශයෙන්ම නාමකරණය කරලා තියෙනවා. නමුත් දැන් වොෂ්රූම් එකක් පාවිච්චි කිරීම හදිසියේ සිදු වුණොත් එහෙම අපි ඒ පිළිබඳවත් කියලා තියෙනවා. හදිසි අවශ්‍යතාවයක් වෙනවා නම් අර වොෂ්රූම් එක පාවිච්චි වෙනවා නම් මේ අවස්ථාවේදී හදිසි අවස්ථාවක වෙන කෙනෙක් එකකට ගියාට ප්‍රශ්නයක් නැහැ කියලා. ඒකත් අපි කියලා තියෙනවා. මොකද ඒක මානුෂීය අවශ්‍යතාවයක්නේ. හදිසියේ ආවොත් එහෙම අපිට කියන්න බෑ නෑ මේකටම යන්න කියන එක කියන්න බැරි නිසා. ඉතින් ඒ පිළිබඳවත් කියනවා. ඉතින් එහෙම හදිසි අවස්ථාවක එහෙම පාවිච්චි කරොත් එහෙම ඒ පිළිබඳව අපි මේ කල්මනාකාරීත්වය දැනුවත් කරන්න කියන එකත් අපි අපේ සමාජික සමාජිකාවන්ට කියලා තියෙනවා. මෙතෙන්දි ප්‍රශ්නේ අපි දකින්නේ දැන් අපිට තියෙනවානේ කෑම කියන්නේ ආහාර ලබා ගැනීම සඳහා හැමෝම කාලයක් තියෙනවා. ඒ හැමෝම වගේ එතකොට මේ වොෂ්රූම් යූස් කරන්න වොෂ්රූම් පාවිච්චි කරන්න යනවා. එතෙන්දි තමයි මේ කලබලේ පොඩ්ඩක් ඇති වෙන්නේ. තදබදේ කලබලේ ඔක්කොම ඇති වෙන්නේ. ඉස්සර නම් අපි ඉතින් දන්නවා අපේ වැඩිපුර ඉන්නේ සමාජිකාවන්. ඉතින් එතෙන්ට ගියාම ඇත්තටම මූණ හෝදලා පිරිසිදු වෙලා එන තත්වයක් තිබුණා. නමුත් මෙතෙන්දි අපි දකින දේ තමයි මුල සිටම අපි කියපු දෙයක් තමයි මුවාවරණය මේක ඇතුළට ගිහින් ගලවන්න එපා කියන එක. මොකද හේතුව එතෙන්දී හැමෝම මුවාවරණය ගැලවුවොත් එහෙම අර තියෙන විදිහටම රෝගය වෙන කෙනෙක්ට බෝ වෙන්න තියෙන ඉඩකඩ තියෙනවා. ඉතින් මුවාවරණය ගලවන්න එපා කියන එක නැවත නැවතත් අපි කියනවා. සමහර වෙලාවල් වලට අපි හිතමු හදිස්සියේම මූණ පොඩ්ඩක් හොදගන්න අවශ්‍ය වුණා කියලා. එතෙන්දී අර මතක තියාගත යුතුම දේ තමයි අත්පිරිසිදු කිරීම. දැන් අපි මූණ හොදනවා නම් හොදන්නේ අත් දෙකෙන්නේ. දැන් අපි හිතමු දොරක් අරින්න වහන්න පාවිච්චි කරා නම් Tamange අත නැවත ඇවිල්ලා අනිවාර්යයෙන්ම අපි හැමතැනම සබන් සපයලා තියෙනවා. හෑන්ඩ් වොෂ් කියලා ලික්විඩ් එකක් ඒ කියන්නේ මේ දියරමය සබන් අපි සපයලා තියෙනවා. අනිවාර්යෙන් හොඳට අත සෝදලා තමයි මුවාවරණය ගලවලා අවශ්‍ය නම් අපි මූණ පොඩ්ඩක් හොදගන්න පුළුවන්. නැවත මුවාවරණය දාගන්න ඕනේ. ඒක අපි අර මම කියන්නේ අර අපේ ඇඟටම ඒක දැන් ඇවිල්ලා තියෙන්න ඕනේ. මේක ගලවලා කතා කරන ගමන් අනිත් එක්කෙනාට යාළුවන්ට කතා කරන ගමන් හැසිරෙන්න බෑ මේ ස්ථානයේදීත්. ඉතින් නිතරම අර සියලුම දැන් කීප දෙනෙක් පාවිච්චි කරනවානේ මේක. අපි ඇත්ත වශයෙන්ම මගේ මේ දැන් සනීප ආරක්ෂාව පිළිබඳව මම කිව්වා වගේ පහසුකම් සැපීමේදී
අපි මේ පිරිසිදු කිරීම නිතර කරන්න කටයුතු ඒ කියන්නේ නිතර අල්ලන තැන් සමාජික සමාජිකයන් නිතර අල්ලන තැන් නිතරම පිරිසිදු කරනවා විසබීජහරණය කරනවා ඉතින් එතෙන්දී සාමාන්‍ය කර්මාන්ත ශාලාවක අපි කියලා තියෙනවා මේ නිතර මේ අත ගාන තැන් සහ නිතර අනිත් කෙනෙක්ට ස්පර්ශ වෙන ස්ථාන පැය තුනෙන් තුනට අනිවාර්යයෙන්ම පිරිසිදු කරන්න ඕනේ කියලා. දැන් මේ මෑතකදී අපි නැවත වරක් වැඩි දියුණු ක්‍රමයක් හැටියට දැනට කරගෙන යනවා. දැන් අපි බලනවා මොහාන් ඔයාලත් දැනුවත් වෙලා ඇති අපි බලාගෙන යනවා කොවිඩ් මේ කර්මාන්ත ශාලාව තුල පැතිරීම ටිකක් වැඩි වෙනවද කියන එක අපි දිනපතා වගේ මේක මේ හොයාගෙන යනවා අපේ මේ සුරක්ෂාව සම්බන්ධව ඉන්න ඊ කණ්ඩායම. එතකොට අපි හිතමු එක කර්මාන්ත ශාලාවක මේ මේ ව්‍යාප්තිය එනවා වැඩි වේගෙන එනවා කියලා පෙවුනොත් අපි ඒ සඳහා නැවත විශේෂ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. දැන් ඒ එක ක්‍රියාමාර්ගය තමයි මම මේ කියපු පැය තුනෙන් තුනට කරන පිරිසිදු කිරීම නැත්නම් විෂ බීජහරණය අපි පැයෙන් පැයට කරන තත්වයට ඒ වගේ ස්ථානවලදී කරනවා. ඉතින් දැන් මේ වොෂ්රූම් එකක් ඇතුළෙත් ඒ විදිහට විෂ බීජහරණය සිදු වෙනවා. ඒ සිදු වුණාට තමන්ගේ ආරක්ෂාව පිළිබඳව සහ අනිත් අයට මේක ව්‍යාප්ත වීම පිළිබඳව තමන් අපේ සමාජික සමාජිකාවන් හැමෝම මං හිතන්නේ මේ පිළිබඳව මේ කියන්නේ බුද්ධිමත් සමාජික සමාජිකයන් අපිට ඉන්නේ උගත් සමාජිකයන් ඉන්නේ ඉතින් ඒක නිසා මම හිතන්නේ මේ පිළිබඳව අපිට ඇඟිල්ලෙන් ඇනෑන කිව යුතු නැහැ මේ 40ක් වගේ 105ක් විතර ප්‍රමාණයක් තමයි ওই පිළිබඳව අර විනය ගරුක නොවන තත්වයක ඉන්නවයි කියලා අපිට හිතන්න පුළුවන් නැත්නම් අමතක වීම වෙනවයි කියලා හිතන්න පුළුවන් ඉතින් එයා ඒ සියලුම දෙනා මේක ඇඟට ගන්න ඕනේ මුවාවරණය ගලවලා හැසිරෙන්න බෑ කියන එක කතා කරන්න බෑ කියන එක අනිවාර්යයෙන්ම මුවාවරණය ගලවලා සහ මුවාවරණය දාගෙන හිටියත් මේ ළඟින් කතා කරන්න බෑ කියන එක. ඉතින් මේ පිළිබඳව අපි නිතරම සොයා බලනවා මේ අර මම කලිනුත් කියලා ඇති මේ අපිට සතියකට තුන් වතාවක් අපි ගවර්නන්ස් කෝල් කියලා මුළු කළමනාකාරීත්වයම සම්බන්ධ වෙලා ඒ සාකච්ඡාවක් කරනවා. ඉතින්දී මේ සියලුම දේවල් පිළිබඳව අපි කතා බහ කරනවා. ඔව් මම හිතන්නේ මේ ඔබට දෙබ දැනුවත් වෙන්නට ඇති මේ හැම ක්‍රියාවලියක් පසුපසම තිබුණේ එකම අදිෂ්ඨානයයි ඒ ඔබ ආරක්ෂා කර ගැනීම. ඒ නිසා සමහර තැන්වලදී අපිට යම් අපහසුතාවයන් වලට මුහුණ පානට සිද්ධ වෙනවා ඇති යම් ක්‍රමවේදයන් වලට නීති රීතින් වලට යටත් වෙන්නට සිද්ධ වෙනවා ඇති. නමුත් අපි සියල්ලෝම එකතු වෙලා කොවිඩ් කියන මේ වෛරසය පරදවන්නට කටයුතු කරන්නට මම හිතන සමූහ පරිපාලන අංශය සහ මේ ආයතන වල තියෙන සීනුම දෙනාට ඒ හැකියාව තියෙනවා සහ ඒ වෙනුවෙන් ඔවුන් කැප වෙනවා. මොකද සාර ධර්ම තුළ ඉපදුණු ප්‍රබෝධවත් පරපුරක් වෙන බ්‍රැන්ඩික්ස් අපිට වෛරසයක් පරාජය කිරීම මහලොකු දෙයක් නෙමෙයි කියලා මම විශ්වාස කරන්නේ. ඒ වගේම ඔබතුමියට බොහොම ස්තුතියි අධික වැඩ රාජකාරී මැද්දේ අපිත් එක්ක එකතු වෙලා මේ වගේ දැනුවත් කිරීමේ වැඩසටහනක් අපේ සමාජික සමාජිකාවන් වෙනින් කරාට තවත් දවසක ඉඟුරුතේ එකක් එක්ක අපි හමු වෙමු. බොහොම ස්තුතියි මහත්. ඔය අද අපිත් එක්ක ඉඟුරුතේ සඳහා සම්බන්ධුනේ රසන්ති පතිරණ සමූහ පරිපාලන අංශයේ පහසුකම් කර්මනාකරණ අංශ ප්‍රධානී ලෙස සේවය කරනවා. අපි තවත් දවසක මේ වෙනි ඉඟුරුතේ වැඩසටහන සමග නැවත හමු වෙමු.